ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජන හමුවක් කළුතර උතුර දුම්රිය ස්ථානයේ අසලදී පැවැත්තුණා. ඊට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. කිහිප දිනකම ජන හමු ඇමතුවා. කොමඩ් එක පස් කරා වගේ තමයි දැන් පිරිසිදුයි අපේ පක්ෂේ. අනුරු කුමාර් දිසානායක මොනවද කළේ? රටට ප්‍රශ්න වෙන කිසි වෙලාවක අනුරු කුමාර් දිසානායක මැදිහත් වුණේ නැහැ. අනුරු කුමාර් දිසානායක පොළොන්නරුවේ වේදිකාවේ කතා කරලා කියනවා හාල් මිල තීරණය කරනවලු ප්‍රධාන මෝල් හිමියෝ දෙතුන් දෙනෙක් අපේ ආණ්ඩුවක් තුලදී මධ්‍යම පරිමාණයේ මෝල් හිමියා නගා සිටවනවලු 88 89 කාලේ මෝල් ටික පිච්චුවා මෝල් හිමියා මැරුවා පී ගබඩා ටික පිච්චුවා උදැල්ල කරේ තියාගෙන කුඹරට ගියපු ගොවියගේ අත කපලා වැටෙල්ලුවා අපේ ගෙදර අක්කර දෙකමාර වීටික ගෙරල්ලා ඉස්සර ගහලා තියලා මම එළියේ මිදුලේ අලියෙක් ඇඳ ඇඳා ඉන්නකොට මගේ පස්ස පැත්තට ඇවිල්ලා ජේවීපී කාර්යව පයින් පාරක් ගැව්ව අඩි 5ක් ඈතට වීසි වෙන්න. එදා ආණ්ඩුවේ මගේ බාප්පා ඇමති. මගේ තාත්තා ගෙදර ඉන්නේ නෑ මගේ තාත්තාව මරන්න ආවේ. පුංචි මට අවුරුදු 9යි. ඔන්න ජනතා විමුක්ති පෙරමුණ. පොහොර හදලා අපට ඇරපු අනුරපුරේ පප්පලා කොවිඩ් වලට මුට්ටි දාපු රත්නපුරේ අක්කලා රත්තරනෙන් මාල වැඳන් මාල කඩපු අයියලා හක්කේ තියලා සෙම අරීවි අලි චන්දය පෙරදිලා මේ සටන අපිට දිනන්න පුළුවන් පාරේ බැහැලා යන්න හෙට දිනක් හදපු නායකයා ඒ නායකයාගේ ආදරණීය ලොකු පුතා වෙච්ච නාමල් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් දිනවන්න කියන ඉල්ලීම කරමින් මන්ඩියන වෙනවා. අපි මෙරටේ ජනතාව ජීවත් කරන පත්වෙච්ච දේශපාලන බලවේගය. මිනිසුන්ගේ සල්ලි නායකවම දුප්පත් මිනිසුන්ට 5000 ගාන 1 2 3 4 5 වතාවක් දුන්නා. හැබැයි කුමන්ත්‍රණයකින් ඒ ආණ්ඩුව වැට්ටුවා. එක විදියට ආණ්ඩු දෙකක් වැටෙන්න මෙහි ආර්ථික ප්‍රශ්නය බංගලාදේශී ආර්ථික ප්‍රශ්නයක් නොවෙන්න හේතුවක් නැහැ. බංගලාදේශී වැටුනේ කොටබේ රාජපක්ෂගේ ආණ්ඩුවේ ලංකාවේ ආණ්ඩුව වැටුනේ කුමන්ත්‍රණයකින්. එහෙනම් මගේ ආදරය අම්මේ තාත්තේ මිත්‍රවරුනි මම වගකීමකින් කියන්නේ. අපි හදන රට තුල අපි ජාත්‍යන්තර සංවිධාන ඒ කිවිසු මස්සම් කරපු අයගේ කිවිසුම් වලට අපි ගරු කරන්නා. හැබැයි දේශීය ආර්ථිකය නම් වාලන්නත් ගමේ මිනිස්සුගේ ආර්ථිකය ශක්තිමත් කරන්නත් ගමට සල්ලි යවන්නත් අවශ්‍ය වැඩ පිළිවෙල අපි හදන ආණ්ඩුවක් තුලින් ක්‍රියාත්මක කරනවායි කියන එක අපි ඔබ තමුන් ආසයට වගකීමකින් ප්‍රකාශ කරනවා.